දැන් මම අදත් පුවත්පතේ දැක්කා මේක කියන්නේ මේ ගම්මන්පිල. එයා කියනවා ඉඩම් සංවර්ධන පනත සම්මත කර ගැනීම මේ ආණ්ඩුවේ සිහිනයක් විතර. දැන් මෙයා වැඩකාරයෙක්. ගම්මන්පිල කියලා කියන්නේ අනුන්ගේ දේපළ වලට අනුන්ගේ ඉඩම් වලට කූටලේකන සකස් කරපු බද්දා. බූවල්ල අතරගත යුතුයි මේ හාදින්ට තලන්න. මේ ගම්මන්පිලලාගේ මොඩලයේ පාලකයන් විසින් මේවා ලබා දුන්නේ නැහැ. පුංචි බණ්ඩට අයිති අක්කර තුන් කාල කිරි බණ්ඩට අයිති අක්කර භාගේ ඇමරිකාවෙන් එනවාද ඒවා මේ මෙහෙ මිල දීලා ගන්න. අපි හදන්නේ අපේ රටේ ඉන්න බින් අඟලක අයිතියක් නැතුව මැරිලා යන හදන පරම්පරා ගානක් අයිතියක් නැති භූමියක ජීවත් වෙන අපේ රටේ අහිංසක ජනතාවට තමන්ගේ ඒ බිම් අඟලේ අයිතිය සින්නක් කරව දෙන්න. අපි සත්භාවයෙන් අපි වැඩක් කරාදී තමයි මේකට මේ ඇමරිකන් කතාවක් ඇඳගෙන දඟලන්නේ. ඔබතුමා මේ මෙල්සලේ කුවා මේ මල්ලක සම්මානය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක ඉදිරියේදී එකතු වීමට නියමිතයි. මම කියන්නේ කෘතවේදීත්වයක් නැති පක්ෂයක කෘතවේදීත්වයක් ඇති මිනිසුන් සිටිය හැකි. ඒ මිනිසුන්ට අපේ සන්ධානයට එකතු විය හැකි. ඒ එකතු වීම සඳහා පැමිණීමටද නියමිතයි. චෝදනාවට ලක් වූ අමාත්‍යවරු ඊයේ පෙරේද නැවතත් ඔය රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව පොලිස් මූලස්ථානයේ වෙනමම කවුන්ටරයකුත් පැමිණිලි බාරගන්න එකක් ඇති කළා. ඒ පැමිණිලි විශ්වාසනීයව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න කිසිම කෙනෙක් හැකියාවක් ලැබුණ නැහැ. මම හිතන්නේ ඒ අයට එහෙම චෝදනාවක් නැත්තම් ඉතින් ඒ අය ඇමතිවරු හැටියට දිවුරුම් දීමේ වැරද්දක් අපි දකින්නේ නැහැ. මට ඔබතුමා කියන්න මේ රිෂාඩ් බදුර්දේ ඇමතිවරයාට මොකක්ද ඇල්ලලා තියෙන චෝදනාව කියන එක. චෝදනාවට ලක් වෙනවා මේ සම්බන්ධයෙන් පිටිපස්සෙන් හිටියා මේව එනෙව්වා ඒ විවිධ වර්ගයේ නෑ මම අහන්නේ බෝක්කුවේ පාරේ කැලෑවල හූකිවර හරියන්නේ නැහැ. විධිමත් විදියට මාසික කාලයක් දීලා පොලිස් මූලස්ථානයේට පැමිණිලි ඉදිරිපත් කරන්න කියපු වෙලාවේ ඉදිරිපත් කරලා තියෙන පැමිණිලි ටික මොනවද කියන්නේ මට? හරි හරි මහත්තයෝ කියන්නකො මොනවද රිෂාඩ් බදුර්දේන්ට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන පැමිණිල්ල මොකද්ද කියන්නේ? ඔබතුමා චෝදනාවක්වත් දැනගියමුකෝ. ඔබතුමාට පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරලා තියෙන පැමිණිලි මොනවද කියන කිල්ලන්න. එතකොට ඔබතුමාට තේරෙයි මොනවද මේ කන්දේ ඉලන්දේ බෝක්කුවේ හූ කිව්වට කෑ ගැහුවට මොනවද රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ තියෙන පැමිණිලි කියන්නේ?